Inside Story. පහුගිය දවස්වල අපි සමාජ මාධ්‍ය පුරාම ප්‍රවෘත්තියක් පළවෙනවා දැක්ක මැදගම අමුණේ කඳුර ජාතික පාසලේ වාණිජාංශයේ අධ්‍යාපනය හදාරන සිසුවෙක් සැඩපහරකට පැනලා 11 හැවිරිදි දැරියක් බේරගන්නවා කියලා. ඇත්තටම එදා මොකද සිද්ධ වුනේ? මුලින්ම මංගම තඩයන් ආවේ පාරට. තඩයන් නැවිලා මුදන වැහල් තිබුණේ. ඒ වැහල් තිබිලා ගඟේ වතුර සමන්න පොඩ පොඩ එන ගමන් තිබුණේ. ඒ ඇවිල්ලා කොහොම හරි 30ක් වගේ වැඩි වුණා වතුර. වතුර වැඩි වෙලා අවසානයේ මේ බස්යෙන් තුන්දෙනෙක් ආවා. පොඩි දෙන්නයි අම්මයි. ඒ දෙන්න ඇවිල්ලා අවසානයේ කොහොම ගඟෙන් මරන්න යන්න ගියා හැවුරුට මංග පාර හිටියේ. ඒ ඉඳලා මාරු වෙනකොට එක්කෙනෙක් කරනා ගඟට යන්න බෑ වතුර ගොඩක් ඇදි. ඒ වෙන්නත් එක්කම තමයි කට්ටි හිටියා. කවුරුත් ගත්නේ පැන්නේ නෑ. ඊට පස්සේ මං ඉති උඩින් නම් ගිහලා පැන්නා. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා කොහමද මීට 50ට ඇදි ගියා. ඒ ගිහලා තමයි ගොඩට ආවේ. පොඩි එකෙක් ඉතිරව වයස 5ක් 6ක් වගේ ඇත්තේ. එයා තියලා ඉතුරු එක්කන ගිහින් තමයි මේ දාන්න ගියේ හිට. ඒ යනකොට තමයි එයා ඉස්සලා ගත්තා මේ වතුරට. අපිට කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක්. මම යන්නේ මොවමන කඳු ජාති වාසලේ. මමම තියෙන්නේ. අම්මගේ නම ඩීම් ජුලානි නායක තාත්තා ඩීම් රංජිත් කුමාර ලංගල දෙන්නකුත් ඉන්නවා. මං කොමර්ස් කරන්නේ ඉස්කෝලේ වාණිජංශ ඉන්නේ. පෞල් පසුබිම ගැන කතා කරද්දී වගේ තාත්තා මොනවද කරන්නේ? ගොවිතැන් තමයි තේ වෙනවා. ඉතින් රස්සාවක් කියලා නෑ එහෙම. ඔයාට නංගල දෙන්නකුත් ඉන්නව නේද? එක්කෙනෙක් හතරේ එක්කෙනෙක් තුනේ. මේ දවස්වල ඉගෙන ගන්නවා කියලා කියන්නේ සෑහෙන වේදමක් යන කාර්යයක්. ඉතින් මේ ඉගෙන ගන්න වැඩවලට ඔයාලා කොහොමද මුදල් හොයාගන්නේ? ඒවා ඉතින් මේ කොහම ආරකටින් මාසේ මේ වගේ ලැති හොයා ගන්නවා. ඉතින් කොහෙන් හරි කවර වෙනවා කියලා වැඩක් කරලා මේ ඉතින් එහෙම සල්ලි දෙනවා කියන්නත් නෑ ඉතින්. ඔය ගඟේ යනවා මේ දැනත් යනවා සමාජයට එහෙම තියෙනවා. එයාලට තිය අපච්චි දෙනවා. ඉතින් මගේ වැඩවලට මම හොයා ගන්න මට ඉතින් පුළුවන් විදිහට. මම ඉතින් ඉස්කෝලේ ඉතින් බඩු ගන්න ඉතින් මම ඉතින් මගේ ඉදිරියට ගන්න ඉතින්. ඉස්සරහට ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඉගෙන ගන්න තමයි ඉතින් වෙන ප්‍රයක් ඉතින් ඕනේ නැහැ. ඉතින් ඉගෙන ගන්න ඉතින් ඒක කරන්න පුළුවන් හොඳයි. Inside Story. Inside Story.